මත්වෙලා මින්න ජාතියකට ලොකු ගමනක් තියද මත්වෙලා ගංජ සුරුට්ටුවක් ගහගෙන ওই කැබිනට් එකේ අයත් මත්වෙලා ගංජ සුරුට්ටුවක් ගහගෙන අනුන්ගේ ගෑණියෙක් මොහොතකට කීයකට හරි අරගෙන ඉන්නව තරම් වෙන ජොලියක් කොහෙද ඒගොල්ලන්ට ගෝ එකක් කොහෙද පහුගිය කාලේ මම සින්දුවක් ලිව්වා සිංහල සිරිතට විරිතට පනපෙව් සිංහල දිවයින ලංකා තුන් සිංහලයම එකම ධජය යට සිංහල අභිමන ශ්‍රී ලංකා කියලා මේ සින්දුව ලියලා මම ගායකයෙකුට කිව්වා මහත්තයා මේ සින්දුවල් ලිව්ව කියමුද මොකද අපිටත් බොහොම හිතවත් සමීප ගායක ගායිකාව හරියට ඉන්නවනේ අපිත් මේ ශාස්ත්‍රයේ ඉන්න හින්දා මහත්තයා මේ සින්දුව කියමුද එතකොට ඒ අපේ ගායක මහත්මයා කිව්වා සින්දුව බලලා සින්දුව හොඳයි හාමුදුරනේ මේකේ සිංහල වැඩි කියලා. ඉතින් මම අහම මොකද්ද කරන්නේ ඒකට කියලා. සිංහලේ වැඩිනේ මේ රටේ. ඒකට මොකද්ද කරන්නේ කියලා. නෑ මේක මං කිව්වොතින් මම ජාතිවාදී වගේ වේවි. එහෙම කියලා කිව්වා. ඊට පස්සේ දවසක් රූපවාහිනියේදී හම්බුණ වෙලාවේ අපේ ගායක මහත්මයෙක් ප්‍රසිද්ධ මංගව මහත්තයා සින්දුවක් තියෙනවා කියමුද? මොකද මටත් ඕනකම තියෙන්නේ මේ සින්දුව කියවන්නම නෙවෙයි. ඒ සින්දුව මට තනියෙන් කිව්වත් ඇති. නමුත් මට කිසියම් මේ රට ගැන යමක් හොයාගන්න ඕන හින්දා මං කිව්වා. ඉතින් ඒ මහත්මයාත් ඒ සින්දුව බලලා සින්දුව නම් හොඳයි දැන් මම කිව්ව හින්දා නොකියත් බෑ. සින්දුවේ සිංහල හිඳ කියලත් බෑ. ඒ මහත්තයා දෙපැත්තට ඉඳලා මං කිව්ව නෑ කමන්නේ මහත්තයා අදහස කියන්න. එතකොට එතුමා කිව්වා හාමුදුරනේ මේකේ සිංහල එක හෙල කරමු කිව්වා. සිංහල කියන එක. ඉතින් මං කිව්වා හෙල කියන්නේ කවුද මහත්තයා කියලා. එතකොට එයා කියනවා සිංහල කියලා. මම ඒකෙන් කල්පනා කළා මේ සිංහල කියලා කියන වචනෙට තරමක් බයක් සිංහලය තුල තියෙනවයි කියලා. සිංහල කියන වචනෙට තම්බින්ට බයක් නැහැ. ඉස්ලාම් භක්තිකයන්ට බයක් නැහැ. ඉස්ලාම් භක්තිකයන්ට විෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ගමන යනවා. ඒ ගමන යන නිසා සිංහලය කියන අය ඒගොල්ලන්ට ගේමක් නෙවෙයි. අභියෝගයක් නෙවෙයි. කතෝලික බැතිමතුන් ගත්තත් ඒගොල්ලෝ සිංහල කියන බය නැහැ. මම මේක කතෝලික ගායක මහත්මයෙකුට දුන්නා නම් ඇත්තටම එතුම කියනවා. හැබැයි කතෝලික බැතිමතෙක් කිව්වොත් ඒක මට හරි නැහැ. මම කියලා මම හිතනවා. අපි එක එක හිතුවිලි ලෝකවලනේ මේ ඉන්නේ. එහෙම හිතනවා. ඉතින් කතෝලික බැතිමතුන්ටත් එහෙම සිංහලයට බය වෙන්න ඕනේ නැහැ. සිංහල කතෝලික ඉන්නවා. මොකද ඒගොල්ලන්ට දැක්මක් තියෙනවා. ඒගොල්ලන්ට යන ගමනක් තියෙනවා. ඒගොල්ලන්ට ගෝ එකක් තියෙනවා. එතකොට මේ රටේ ජීවත් වෙන මහජාතිය හැටියට හෙල බොදු හඬ කියලා කිව්වට හඬක් නැත්තේ හෙල බොදු. හඬක් නැත්තේ හෙල බොදු කියලායි මට හිතෙන්නේ. සිංහලයන්ට ගමනක් නැහැ. සිංහලයන්ට අරමුණක් නැහැ. සිංහලයන්ට පැවැත්මක් නැහැ. මේක අපේ අතිගරු සෝමහාමුදුරුවෝත් කාලයක් කිව්වා. දැන් මේ අපිට ආයි ඒක මතක් වුණේ අප්‍රේල් මාසේ පහුගිය කාලේ ඒ හෝටලේම ඉඳලා හෝටලෙම්ම කාලා හේ හෝටලෙම් පුපුරවාගෙන ඉස්ලාම් භක්තිකයෝ මේ විනාශයක් කරපයින් පස්සේ. ඒ විනාශය කලයින් පස්සේ සිංහලයන්ට පොඩි ගැම්මක් ආවා. කියන්නේ සාමාන්‍ය සිංහලය කියන්නේ බුදියන ජාතියක් බුදි ජාතියක් රොබර්ට් නොක්ස් කිව්වේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා දැන් කැවුම් වලට වැඩිය දේවල් සිංහලයන්ට තියෙනවා ගිය ආණ්ඩු කාලේ හොඳට බොන්න දුන්නා සිංහලයට දැන් ගෑනොත් බොනවයි කියලා මට එක පාසකම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වා එතකොට හොඳටම බොන්න දුන්නා ගම්වල කසිප්පු නැති කරලා හොඳ අරක්කු අරගෙන දුන්නා ගියාණ්ඩු කාලේ බොණ්ඩ. ඊට පස්සේ සිංහලෙන් හොඳට බීලා හැන්දෑව වෙනකොට හවස 8 වෙනකොට
සිංහල බෞද්ධ පිරිමි 80%ක් මත් වෙලා ඉන්න. මේ සංඛ්‍යාලේකන ගැන සත්‍ය අසත්‍යතාවය හොයන්න එනවා නම් මට ඒව පෙන්ලා දෙන්න පුළුවන්. 80%ක් මත් වෙලා ඉන්න. එතකොට මත් වෙච්ච ජාතියකට මත් වෙලා ඉන්න ජාතියකට ලොකු ගමනක් තියද? මත් වෙලා ගංජසුරුට්ටුවක් ගහගෙන ওই කැබිනට් එකේ අයත් මත් වෙලා ගංජසුරුට්ටුවක් ගහගෙන අනුන්ගේ ගෑණියෙක් මොහොතකට කීයකට හරි අරගෙන ඉන්නව තරම් වෙන ජොලියක් කොහෙද? වෙන ජොලියක් කොහෙද? ඒගොල්ලන්ට ගෝ එකක් කොහෙද? ඒගොල්ලන්ට ගමනක් කොහෙද කියලා කියන එක හාමුදුරු නමක් හැටියට මේ වගේ වචන ටිකක් කතා කිරීම අපේ සිංහල බෞද්ධ බොඩු හඬට ගැලපෙන්නේ නැහැ. ඒක නොගැලපෙන හඬවල් වලින් කතා කරන්න දැන් හාමුදුරු ඉදිරිපත් වෙනවා. නැත්නම් මේ ගිහි පිරිසක් ඉස්සරහා හාමුදුරු නමක් හැටියට මෙහෙම කතා කරන්න යන්නේ වේදනාව. ඉතින් මේ සමිතිය තුල හෙළ බොදු හඬක් නංවන්ට ඕන කියලා කිසියම් චින්තනයක් තිබෙනවා. මේ චින්තනය ඇතුලේ කිසියම් චින්තනයක් තියෙනවද නැද්ද කියන එක හොයන්න මම ගියේ නැහැ. මම මේ මහත්තුරුන්ට කිව්වා, මහත්තයා පාතේගම හාමුදුරුව කිසියම් සමිතියක ඉන්නවා කියලා දන්නවද? කිසියම් රැස්වීමක, කිසියම් සංඝ සම්මේලනයක, කිසියම් සංවිධානයක, කිසියම් දේශපාලන පක්ෂයක පාතේගම හාමුදුරුවන්ගේ නම තියෙද කියලා? නෑ, එහෙම මොකවත් නෑ. දැන් මේ මෙතෙන්ට ආවයින් පස්සේ තමයි මේකේ උපදේශක මණ්ඩලේ මගේ නම තියෙනවා කියලා මම දන්නේ. එහෙම මොකවත් නෑ. මොකවත් නොගිහිල්ලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට මම මේ කියන්නේ හාමුදුරු කෙනෙක් හැටියට එහෙම පැත්තකට වෙලා ඉඳීම යහපත් ඉෂ්ට හොඳය උතුම්ය කියලා කියන එකක් නෙවෙයි. මේ සමහර සමිති සංවිධානවල හාමුදුරුව හැටියට අපි විකිනෙනවා. දැන් මේ ෆොටෝ ගහනවා, එයෝ මේව කරනවා, හිට වෙනකොට ෆේස්බුක් වල පාතේගම හාමුදුරුවන්ගේ ඩීල් එකක් කියලා යනව දකින්න මගේ එච්චර කැමැත්තක් නැහැ. අකමැති උනාය කියලා විරෝධෙකුත් නැහැ. මොකද අපිට විරෝධතා පෙන්වන්න බෑනේ මේ සමාජේ. එතකොට මේ සමිතියේදීත් මම කිව්වා කොහාට හරි පක්ෂයකට පාටකට කිසියම් විදිහක නතු වෙනවනම් එදාට මම නෑ කියලා හිතාගන්නට කියන කාරණා සාකච්ඡා කරලයි අපි මේකට සම්බන්ධ වුණේ. මොකද මේ රට සිංහල රට, මේ රටේ අටුවා පොත් ලිව්ව බුද්ධඝෝෂ හාමුදුරුව. අටුවා පොත් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකය. ත්‍රිපිටක පොත්වලට ත්‍රිපිටක පොත්වල එන කරුණු ධර්ම කරුණු බුද්ධ භාෂිත සාමාන්‍ය මනසක් තියෙන අපිට තේරෙන්නේ නැහැ. සමහර කරුණු තේරුම් ගන්න බෑ. ඒ ගැඹුරු ධර්ම කරුණු තේරුම් ගන්න පුළුවන් විදිහට ලිව්ව විස්තරය තමයි අටුවා කියලා කියන්නේ. අටුවා පොත්. අටුවා පොත් ලියවුනේ ලංකාවේ. බුද්ධඝෝෂ හාමුදුරුව වැඩි අටුවා පොත් සංඛ්‍යාවක් ලිව්වා. උන්වහන්සේ මේ රට හඳුන්වන්නේ, ඒ අටුවා පොත්වල මේ රට හඳුන්වන්නේ සීහල රට්ට කියලා. සිංහල රට. සිංහලයන්ගේ රට. සිංහලු ඉන්න රට. සිංහල සිරිත විරිත තියෙන රට. සිංහල රට. පුරාවිද්‍යාත්මක වශයෙන් ගත්තහම පුරාවිද්‍යාත්මක සෙල්ලිපිවල මේ රට සිංහල රටක් කියලා කියන එක පැහැදිලි. ඓතිහාසික වශයෙන් ගත්තත් මේ රට සිංහල රටක් කියන එක පැහැදිලි. රටක් තියෙනවා. මේ රටේ බොදු හඬ තියෙනවා. බෞද්ධ දර්ශනය. ලෝකේ තියෙන ආගම් ගත්තහම හැම ආගමටම මගේ ගරුත්වයක් තිබෙනවා. ඒ වුණාට බුදු දහමේ, බුද්ධ ආගමේ බෞද්ධ දර්ශනේ පෙන්නතරම් ව්‍යක්තවත්, සරලවත්, මිනිස් ස්වභාවය, මිනිස් මනස
පෙන්නපු දහමක් ලෝකේ නැහැ. පෙන්නපු දර්ශනයක් නැහැ. එබඳු උතුම් දර්ශනයක් මේ රටේ තියෙනවා. උතුම් දර්ශනයක් තියෙනවා රටක් තියෙනවා. රටේ ජීවත් වෙන මිනිස්සුන්ට ඒ දර්ශනය අරගෙන ජීවත් වෙන්න බෑ. ඒගොල්ලන්ට තියෙන්නේ 1948 නිදහසෙන් පස්සේ මේ රටේ නැගිටින බවක් දකින්න අමාරුයි. යම් යම් පාලකයෝ යම් යම් වැඩ කොටස් කෙරුණා. යම් යම් පාලකයෝ අතින් යම් යම් වැඩ කොටස් කෙරුණා. කලා නෙවෙයි. යම් යම් දේවල් කෙරුණා. යුද්ධ දිනුණා. තව තව ඒවා වුණා. හැබැයි ඒවා කලා නෙවෙයි. ඒවා කලන්න නම් විෂන් එකක් ඕන දර්ශනයක් ඕන. එම ජාතික සැලැස්මක් ජාතික දර්ශනයක් නැහැ. අද කාලේ වෙනකොට පහුගිය මුස්ලිම් අර්බුදයත් එක්ක අපේ රට පුදුම විදිහේ අගාධයකට වැටිලා තියෙනවා. ජනාධිපතිතුමා උතුරේ පහුගිය මුස්ලිම් අන්තවාදයට විසඳුම් දෙනු වෙනුවට ගමේ තියෙන වඩුමඩු ටික වහලා දාන්න හදනවා. ඒ වගේ ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙනකොට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ වෙන විදිහක. ඒ කියන්නේ මන්දබුද්ධික මන්ද මානසික අවුල් වලින් පිරිච්ච පිරිසක් රට පාලනය කරනවා. ඉතින් ඒ වගේ කාලයක අපි විශේෂයෙන්ම ඒ වගේ කාලයක මේ වගේ සංවිධානයක අවශ්‍යතාවය අපිට පේනවා. මේ වගේ සංවිධානයක අවශ්‍යතාවය පේනවා. එකට එක හේතුවක් තමයි අපේ හාමුදුරුවරුත් ගොඩාක් වෙලාවට දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරනවයි කියලා චෝදනාවක් තියෙනවා. ගොඩාක් පක්ෂ අපේ හාමුදුරන් වහන්සේලා යම් යම් දේශපාලන පක්ෂවලට බෙදිලා කියලා. හැම අයටම යම් යම් මත අදහස් තියෙනවා. හැබැයි ඒ කිසි කෙනෙකුට ජාතිකත්වයේ පිළිබඳ අදහසක් නැහැ. ආගමිකත්වයේ පිළිබඳ අදහසක් නැහැ. රට පිළිබඳ අදහසක් නැහැ. අපේ රටේ සියල්ල තීන්දු වෙන්නේ අංක 1 රට, අංක 2 ජාතිය, අංක 3 ආගම. ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරපු රටේ දඹදිව භික්ෂුවකගේ අංක 1 ආගම, අංක 2ක් ආගම, අංක 3 ආගම. හැබැයි සිංහල රටේදී මේ භික්ෂුවගේ කාර්යභාරය තරමක් වෙනස් වෙනවා. භික්ෂුවගේ කාර්යභාරය වෙනස් වෙනවා. අංක 1 රට, අංක 2 ජාතිය, අංක 3 ආගම. භික්ෂුව විතරක් නෙමේ ගිහියත් රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරව පිරිසක්. එනිසා මම අද පළවෙනි දවසේ වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ අතිගරු මහානායක හාමුදුරන් වහන්සේලා සිටින තැන මේ අදහස් ටිකක් පළ කළේ. හෙළ බොදු හඬ සංවිධානය අපේ රටට කිසියම් හිඩැසක් පුරවන්න පුළුවන් නමක්, පුරවන්න පුළුවන් සංවිධානයක් බවට පත් කරගන්න ඕනේ. මේ රටේ අපි හැම කෙනාම දේශපාලනීකරණය වෙලා. ඒ නිසා දැන් පහුගිය කාලේ හාමුදුරන් වහන්සේ නමක් නම් පොහොට්ටුවේ ඉන්න ඕන කියන මතයක් වගේ ආවා. ඊට කලින් ආව හාමුදුරු නමක් නම් මහින්ද විවේචනය කරන්න ඕන කියලා ආවා. එතකොට රටේ. එතකොට මිනිස්සුන්ට ඕන ඕන හැටියට හාමුදුරුවරුගේ අදහස් වෙනස් කරන්න අපි සූදානම් නැහැ. හාමුදුරුවන්ටත් කිසියම් දැක්මක් තියෙනවා. මහා සංඝරත්නයට කිසියම් දැක්මක් තිබෙනවා. මහානායක හාමුදුරුවෝ කිසියම් දෙයක් කළාම පොහොට්ටුකාරයෝ ඔක්කොම මහානායක හාමුදුරුවන්ට බණින යුගයක් තිබුණා. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් කිසියම් ආකාරයක අන්ධභාවයක්, ගැතිභාවයක් අපේ සමහර මිනිස්සු තුළ තිබෙනවා, සමහර හාමුදුරුවතර තිබෙනවා. නිසා මගේ කතාව මම මීට වැඩිය දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම වචන කිහිපයක් මේ කතා කළේ අද අපට ජීවත්වන්න සිංහල රටක් නාමික වශයෙන් තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියලා නැහැ මේක සිංහල බෞද්ධයන්ගේ රටක් කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේක නොලිව් එකයි මට තියෙන ප්‍රශ්නේ. ඇයි නොලිව්වේ? මේක බෞද්ධයන්ගේ රටක් නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොලිව්වේ ඇයි? ඒක ලියන්න ඕන. ඒ වගේම මේ ලෝකේ තියෙන මේ සිංහල රට එකතු කරගන්න කිසියම් හඬක් හැටියට මේ සිංහල හෙළ බොදු හඬ සංවිධානයට හැකියාව ලැබේවා